මගේ වැඩ පිළිවෙලක් දැන් සාකච්ඡා වුණේ ජනාධිපති මැතිවරණ අපේක්ෂකයා. ඔව්. දැන් ඔබතුමා ළඟ බහුතරය රනිල් මහත්තයා ගාවනේ ඉන්නේ. ධනදායකයෝ ඉන්නේ මෙහෙ. ඔබතුමා වගේම ළඟින් හිටපු රෝහිත අබේගුණවර්ධන මහතා ගියානේ ජනාධිපතිතුමා ගාවට. මලියා බැලුවා නම් රෝහිත එමෙතුමා ගියා හොඳට පේනවා එතුමා. ඊයේ නෙමෙයි ගිය හොඟක් දවස් ගියේ. ඔව් දැන් අවුරුදු 27ක් සමරයි. එතුමා දැන් අපේක්ෂකයාගේ තත්ත්වය කොහොමද? කවද්ද එළි දකින්නේ? හත් වෙනදා. පස්කාරියයිදී. ලොකු උත්සවයක් එහෙම නැද්ද? නෑ උත්සවේ තියෙන පස්සේනේ. දැන් ජයග්‍රහණය කොහොමද? ඉහළින්ම ජයග්‍රහණය කරා. දිනන අපේක්ෂක ඉදිරිපත් කරන්නේ අපේ පක්ෂයේ පමණ. අලුත් ඡන්ද ලක්ෂ 15ක් 20ක් පන්නන්න පුළුවන් අලුත් අපේක්ෂක ඉදිරිපත් කරන්නේ අපි. දැන් ඔබතුමාලගේ ඉන්න තව කී දෙනෙක් ජනාධිපතිතුමා ගාවට යයි වගේ හිතෙනවද? මහින්ද මහත්තයාගේ සැලඳුරද? සැලඳුර යුත්තයි. එන්න පුළුවන් යන්න පුළුවන්. ගියාය අද පක්ෂත් නැති වෙලා විනාශ වෙලා මහින්ද රාජපක්ෂ මහත්තයා විරුද්ධ වුණොත් මේසි වෙන්නේ නෑ. අපි දැනුමෙන් සන්නද්ධව පෝසත් රටක් ගොඩනගමු. DP Education. පොදු ජන පෙරමුණේ අපේක්ෂකේ නම් කාලේ කවද්ද? අත් වෙනදට. මේ කවුද ඒක උරෙන්නේ? තීරණය කරලා තියෙන්නේ. ඔව්. ධම්මික පෙරරේ. ඒක ඉතින් මේ ඇනවුස් කරන්න ඉස්සෙල්ලා කියන එක හරි නෑ නේ. ඒකේ ඔබතුමාලා දන්නවද? ඔව් දන්නවා. අපේක්ෂකේ නේද? දන්නවා. පාර්ලිමේන්තු සීට මන්ත්‍රීව. පොහොට්ටුවෙන් තව කවුරු හරි අපේක්ෂකේ දැම්මොත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගාව ඉන්න කට්ටියත් අයිමත් පොහොට්ටුවරේ කියලාද කියන්නේ? සමහරවිට දෙයක් ඒ. දැන් ඒගොල්ලන්ට දැන් විනය කියම පරීක්ෂණයක් කරනවා. අපි තාම විනය පරීක්ෂණයක් ආරම්භ කළා නෑ කාටවත්. දැන් අපේක්ෂක නම් කිරීම කවද්ද? කොහෙද තියෙන්නේ? පක්ෂ කාර්යාලයේ තමයි. අත්තනින්ද ෂුවර්ද බාලකිර දෝෂ වෙන්නේ නැද්ද? කියපු දිනේට කියපු දේ කියපු ආකාරයට කරපක්ෂ. ඔබතුමා විනය පරීක්ෂණ සම්බන්ධව ලිපින්කුත් කරලා තියෙනවා. ඒ ගැන ඔබතුමාට දැඩි විවේචන අපි දැක්ක මන්ත්‍රීවරු කරනවා. සමහර මන්ත්‍රීවරුන්ට මේ නියුම් කියව ගන්න තීරණය. ඒකයි ප්‍රශ්නේ. මම මේ ලිපියෙන් දැනුම් දුන්නේ පක්ෂ දේශපාලන මණ්ඩලයේ තීරණයක්. ප්‍රබලව ගොඩක් යනවනේ ජනාධිපතිතුමා ගාවට. එතකොට කොහොමද මේක බැලන්ස් කරගන්නේ පොට්ටුව? අපි දන්නවා මහ පොළොවේ යථාර්ථය මොකද්ද කියලා, මහ පොළොවේ ප්‍රතිඵලය මොකද්ද කියලා. අපේක්ෂකයා ඉදිරිපත් කරාම ඒ ගියායත් මං හිතන්නේ දැන් එන්න තත්ත්වෙට නැවත සිතා බලමින් ඉන්නවා. දැන් පොට්ටුව ඇත්තටම ගොඩ දාගන්න පුළුවන්ද මේ යන විදියට? පැහැදිලිවම පොට්ටුව අර මං හිතන්නේ දැන් අනිත් ඒවා ගොඩ දාලා කියලා පෙන්නලා ඉවරයි. ඒ නිසා ඒක ගොඩ දාන්න පුළුවන්ද බැරිද කියලා අපිට හත් වෙනින් දැන් පස්සේ ඉදිරිපත් කරන කාරණාත් එක්ක දැනගන්න පුළුවන්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.